ච්ච විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ නම් අහසත් පොළවත් එළිය කරන ඉරක් හඳක් වගේ හැබෑවටම බබලෙනවා සක් දෙවිදු ප්‍රධාන තෞතිසා දෙවියන් පරදවලා බබ්බලෙන බ්‍රහ්මරාජයෙක් වගේ ඔපත් පබලෙනවා. සිරයාවෙනුත් ශරීර සෝභාාවෙනුත්, යසසෙනුත් දේජසෙනුත් පබලනවා. සුන්දර දෙව්දුව. නිල්මහනිල් මල් මාලාවන් තමයි ඔබ පැළඳගෙන ඉන්නේ. ඔබට දිලිසනරන්වන් සමක්තයෙනවා. ඒ සොඳුරු සිරුර අලංකාර පස්ශත්‍රවලින් සරසාගෙන ඉන්නේ. ත්තෙන්බ මට වන්දනා කරන ඔබ කෞුද ඔබ කලින් ජාතියකදී මොනවගේ පුුණ්්‍යකාර්මයක් ද කරගත්තේ හරියාගේට දන් පැන් පුදන්න ඇතිනේද එහෙම නැත්නම් ඉතා හෝඳින් සිල් එක ගන්න ඇතිනේද මේ යසස් ඇැති සුගතියෙහි උපදින්න හේතු වුණේ මොනවගේ දෙයක්ද පින්වත් එව්දුව ඔය පුඤ්්‍ය විපාකය ලැබුණු පුුණ්්‍යිකර්මය ගැන අසන අපට පිළිතුරු දෙන්න ස්වාමීනි දැන් මේ ගමේදිමයි ස්වාමීන් වහන්සේ නමක් අපේ නිවසට පින්්ඩ පාති වැඩියේ මගේ හිත පැහැද වුණා පුදුමාකාරප්‍රීතියක් ඇැතිවුණා ඉතින් මංගුක් දණ්ඩක් රැගෙන මොඹවහන්සේට පූජා කළා පස්සෙද නැන්දා මගෙන් නැහුවා ලෙහෙලියේ උක්තන්ඩ කොහෙද තිබ්බෙ කියලා මං එතකොට මෙහෙම කිව්වා මංඒක බීසිකලේ නෑ කෑවෙත් නෑ ශාන්ත විහරණැති ස්වාමීන් වහන්සේනාමකැට මංඒක පූචා කලා කියලා අහා! එතකොට මේ කෙතර ප්‍රධානයක්තිීද එහෙම නැත්තම් මන්ද කියලා නැන්දා මට පරිභාව කලා එතන තිබුණු ගල් කැටයක් අරගෙන මට පහර දුන්නා. මං මැරුණා එයින් චුත්තවෙලා තමයි මත් දෙවුදුවක්කුණේ. මං කරගත්තේ ඒ කුසලකර්මය විතරයි තමන් කරගත්තුඒ කුසලකර්මය නිසා මන්දැන් සැපවිදිනවා තෙවිවරුන් පිරිවරාගෙන හැසිරෙනවා. දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා මං කරගත්තේ ඒ කුසලකර්මය විතරයි තමන් කරගත්තු ඒ කුසලකර්මය නිසා මන්ඩැන් සැපවිඳිනවා සක් දෙවිඳුන් තමයි මේ තෞතිසාව රකිින්න්නේ ඒදවිවරු තමයි මාවරකිින්න්නේ. ඒනිසා මන් දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටුුවෙනවා. මෙ බඳු වූක් දඩු පූජාවකින් වුණත් මහාපුුණ්්‍යවිපාක තියෙනවා. මේ ලැබුණු පුුණ්්‍යඵලය අල්පදයක් නම් නොවෙයි. මන් දෙවිවරුන් පිරිවරාගෙන හැසිරෙනවා. දිීව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා. මෙ බඳු වූග දඩුපූජාව කියවුණත් මහාපුුණ්්‍ය විපාක තියෙනවා. මේ ලැබුණු පුුණ්්‍යඵලය, අල්ප දෙයක් නම් නෙවේ සත්්‍යවිඳුන් තමයි මේ ටෞතිසාාව රකින්නේ. ඒදවිවරු තමයි මාවරකින්නේ. ඒ නිසා මං සක්්‍යවිඳුන් වගේ සැපපතින් සතුටු වෙනවා. ස්වාමීනිි මහත් අනුකම්පාඇති ඥානවන්ත වූ හුඹවහන්සේළඟට මංආවා. වන්දනා කලා සැප්පසනීප ඇහුවා. ඉතින් මමසිත පහදබාගෙන මහත් ප්‍රීතියකින් තමයි முumbaවහන්සේට උක්තැන්ඩ පූජා කරගත්ത.